අයිවන් කෙල පිළිගන්නවල හැමෝම අප්ඩේට් මේක YouTube channel එකට. ඉතින් ඔන්න අද ඉරිදා දවසක්. ඒ කියන්නේ කැඩිබැලි වීඩියෝ සීරීස් එකේ වීඩියෝ එකක් එන දවසක්. ඉතින් කලින් ඉරිදා තිබ්බා රතගායි වීඩියෝ සීරීස් එකේ වීඩියෝ එක. ඉතින් ඔයා කලින් වීඩියෝස් එක බැලුවා නම් ඔයාලට මම කලින් කිව්වා සතියක් කර සතියක් තමයි මේ වීඩියෝ සීරීස් දෙකේ වීඩියෝස් එන්නේ කියලා. ඉතින් කැඩිබැලි වීඩියෝ සීරීස් එකේ මම කලින් කිව්වා වගේ අපි ගෙදරදීම නැත්නම් මේ ගෙදර අහක දාන දේවල් වලින් හදා ගන්න පුළුවන් හොඳ ටෙක් ගැජට්ස් හදාගන්න කොහොමද කියන ගැන තමයි මේ කැලිබැලි වීඩියෝ සීරීස් එකෙන් මම කතා කරන්නේ. ඉතින් ගිය සතියේ මම කතා කරා ගොඩක් හොඳ එලියක් තියෙන ෆ්ලෑෂ් ලයිට් එකක් ගෙදරදීම හදාගන්න පුළුවන් නැත්නම් ගෙදර මේ අහක දාන දේවල් වලින් හදාගන්න කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙත් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් බලන්න බැලුවේ නැත්නම්. ඉතින් අද මම කතා කරන්නේ ගෙදරදීම හදාගන්න පුළුවන් තවත් හොඳ ටෙක් ගැජට් එකක් ගැන. ඉතින් ඔයාලා දන්නවා ඇති සමහරක් විට අපි මේ සෙල්ෆි කලාව ආපුවම අපි ගොඩක් දැන් සෙල්ෆි ගන්න පුරුදුලා ඉන්නවා. ඉතින් සමහරක් විට අපි ටිකක් ආලෝක අඩු තැනකදී නැත්නම් කරුවල වෙලාවක සෙල්ෆිස් ගැහුවාම අපේ මූණ අඳුරු වෙලා නැත්නම් පිට අපිව පේන්නේ නැහැ හරියට ෆොටෝ එක පැහැදිලි මදි. ඉතින් අද කාලේන සමහරක් ස්මාර්ට්ෆෝන් වල ඉන්බිල්ට් නැත්නම් ෆෝන් එකට මෙනවා මේ සෙල්ෆිස් ගන්නම සෙල්ෆි ෆ්ලෑෂ් ලයිට් එක ෆෝන් එකට මෙනවා. නමුත් මීට කලින් ආපු ස්මාර්ට් ෆෝන් වල නම් අපිට ඒ ෆන්ක්ෂන් එක දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මම අද කතා කරන්නේ සෙල්ෆි ෆ්ලෑෂ් ලයිට් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. මේ වගේ ගොඩක් හොඳ එලියක් තියෙන අපිට කරුවල වෙලාවකදී නැත්නම් ටිකක් අඳුරු වෙලාවකදී අපේ මූණට එලියක් එක්ක හොඳට ඉතාමත් හොඳට අපි ගන්න සෙල්ෆි එක පැහැදිලිව ගන්න පුළුවන් විදිහට පාවිච්චි කරන්න පුළුවන් සෙල්ෆි ෆ්ලෑෂ් ලයිට් එකක් හදාගන්න විදිහ තමයි අද මම කතා කරන්නේ. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා මේ සෙල්ෆි ෆ්ලෑෂ් ලයිට් එක නැත්තම් මේ අපි මේ අඳුරේදී නැත්තම් මේ ආලෝකේ නැති තැන්වලදී සෙල්ෆි ගහද්දී අපිට ගොඩක් උමනා වෙන ලයිට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒත් එකම කියන්න ඕනේ මගේ YouTube channel එක දැන් subscribers 10,000 සීමාවට ළඟා වෙනවා. ඉතින් මම හිතන් ඉන්නවා මගේ වීඩියෝස් බලන ඔයා වෙනුවෙන් giveaways කීපයක්ම පවත්වන්න. ඉතින් ඒක පළවෙනි giveaway එක විදිහට මම හිතන් ඉන්නවා මගේ YouTube channel එකේ wristband band එකක් නැත්තම් hand band එකක් ඔයාට giveaway එකක් විදිහට දෙන්න. ඉතින් මට මේකට ස්පොන්සර් කරන්නේ කඳුරට විසල් බෑන්ඩ් කියන කම්පැනි එක. ඉතින් මම මේ විසල් බෑන්ඩ් හදන කම්පැනිස් වලට ගිහිල්ලා සහ කම්පැනිස් කීපෙනෙම කෝල් කරලා බැලුවා මේ දේ වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මම කතා කරපු ගොඩක් තැන්වල මම හිතන විදිහේ ඩිසයින් එකක් දෙන්න බෑ කිව්වා. ගොඩක් කට්ටිය කලර්ස් මදි සහ එයාලගේ බෑන්ඩ් වල ටිකක් ක්වලිටි එක අතින් සෑහෙන අඩු මට්ටමක තමයි තිබ්බේ. ඉතින් මම මෙහෙම හොයන් යද්දි කඳුර ඩිස් බෑන්ඩ් කියන කම්පැනි එක හම්බුණා. ඉතින් එයාලගේ මං හිතුවටත් වඩා හොඳ ක්වලිටි එකට සහ මගේ මං හිතුව ඩිසයින් එකටත් වඩා ඉතාම හොඳ ඩිසයින් එකකින් යුතුව විසල් බෑන්ඩ් එකක් නැත්නම් හෑන්ඩ් බෑන්ඩ් එකක් මට හදාගන්න පුළුවන් වුණා. ඉතින් මේ විසල් බෑන්ඩ් කම්පැනි නැත්නම් මේ කඳුර විසල් බෑන්ඩ් කම්පැනි ගැන කිව්වොත් අනිත් කම්පැනිස් වලට වඩා මිල ගණන් අතින් සෑහෙන අඩු කම්පැනියක්. ඒ කියන්නේ මං කම්පැනිස් කීපයකටින්ම බැලුවා. ඉතින් ඒත් එකම බලොත් ගොඩක් සෑහෙන අඩු මුදලකට සහ ඉතාමත් හොඳ ක්වලිටියකින් යුතුව ඩිසයින්ස් කීපයකින් වුණත් සමහරකට ඔයාලට විසල් බෑන්ඩ් ඩිසයින් කීපයකින් වුණත් සහ ක්වලිටිස් විවිධ ක්වලිටිස් වලින් හදාගන්න පුළුවන්. ඒ හැම ක්වලිටි එකක්ම අපිට ඉතාමත් හොඳට අපේ ඩිසයින් එක පේන විදිහට හොඳ ක්වලිටියකින් යුතුව අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති මේ එයාලගේ විසල් බෑන්ඩ් සාම්පල්ස් කීපයක්. ඉතින් ඉතාමත් හොඳ ක්වලිටි දැන් මට මේ අල්ලද්දි තේරෙනවා සෑහෙන හොඳ ක්වලිටිකින් සහ මේ එක පේන්ට් එකක්වත් යන්නේ නැහැ වතුරටවත්. එයාලා රෙකමන්ඩ් කරනවා කිසිම විදියට පේන්ට් එකකටවත් ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතාමත් හොඳට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විසල් බෑන්ඩ් ගොඩක් මේ කඳුරට විසල් බෑන්ඩ් හදා හරහා නිෂ්පාදනය කරගන්න පුළුවන් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඉස්කෝලේ වෙන ඉවෙන්ට් එකකට ක්ලබ් එක ඔයාගේ ඉන්ස්ටිටියුට් එකේ යුනිවර්සිටි එකේ ටියුෂන් ක්ලාස් එකේ මේ වගේ ඕනම ඉවෙන්ට් එකකට ගැලපෙන විදියට ඉතාමත් හොඳ ක්වලිටි යුතු සහ අපිට දරන්න පුළුවන් මිල ගණන් ඇත්තේ දැන් අපිට ලොකු ගානක් මේ විදිහෙන් වියදම් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපේ ගානට හරියන්න ඉතින් විසල් බෑන්ඩ් නිෂ්පාදනය හොඳ කම්පැනියක් විදිහට මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ කඳුර විසල් බෑන්ඩ් එකේ සෝෂල් මීඩියා ලින්ක් සහ යාලව කන්ටැක්ට් කරගන්න විදිය වෙබ්සයිට් එක වගේ සියලුම විස්තර පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. ඔයාලට එතනට ගිහිල්ලා පුළුවන් මේ ගැන ගොඩක් හොයලා යාලට කතා කරලා ඔයාලගේ අයිඩියාත් එක්ක හොඳ විසල් බෑන්ඩක් හදාගන්න. ඉතින් ඒ විදිහට තමයි මම ගිව් එකේ පළවෙනි ගිව් එක දෙන්නේ. ඉතින් අද අපි කැලිබැලි වීඩියෝ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකට යන් කොහොමද මේ අපේ ෆෝන් එකට අවශ්‍ය කරන නැත්නම් මේ ෆෝන් එකට අපිට හදාගන්න පුළුවන් සෙල්ෆි ෆ්ලෑෂ් ලයිට් එක ගෙදරදීම ඉතාමත් අඩු මුදලකට හදාගන්න කියලා.
ඉතිං අද අපි මේ හදන සෙල්ෆ් ෆ්ලෑෂ් ලයිට්ට අවශ්‍ය කරන බඩු මොනවද කියලා බලන්න අපි බලමු. ඉතිං මේ ඔක්කොම කියන්න ඕනේ මං කඩෙන් අමතරව ගත්තේ එක දෙයයි. අනිත් ඔක්කොම මේ ගෙදරින් තමයි මං හොයාගත්තේ. ඔයාලටත් අනිවාර්යෙන් මේ පොඩි දේවල් ගෙදරින් හොයාගන්න පුළුවන්. ඉතිං මං පළවෙනිද කතා කරනනම් මේ බෝතල් මෝඩියක්. මේකත් ගෙදර තිබ්බ එකක්. මේක මං නිල් පාට තමයි මගේ ගෙදර තිබ්බේ. ඒ වුණත් ඔයාලට සුදු පාට වර්ණයෙන් තියෙන බෝතල් මෝඩියක් හොයාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් එක්කම පළවෙනිද මේ අපේ සෙල්ෆ් ෆ්ලෑෂ් ලයිට් හදන්න කරන ප්‍රධානම දේ තමයි මේ ලයිට් එක. ඉතින් මේ LED ලයිට් එකත් මං ගෙදර තිබ්බ ටෝච් එකකින් තමයි හොයාගත්තේ. නැත්තම් මේක කඩේ ගන්න තියෙනවා රුපියල් 15ක් 10ත් අතර මුදලකට ගන්න පුළුවන්. මේක ගොඩක් හොඳ එලියක් තියෙන LED ෆ්ලෑෂ් ලයිට් එකක් සුදු. ඒත් එක්කම මදර්බෝඩ් එකට අපි දැන් අපේ කම්පියුටර් එකට මදර්බෝඩ්යට යොදාගන්න මේ පොඩි කොයින් බැටරියක් තමයි මේ තියෙන්නේ. ඕනනම් ඔයාලට පේන ඇති සීරියල් නම්බර් එකක් පේනවා. පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන සීරියල් නම්බර් එක. ඒ නැත්තත් මදර්බෝඩ් එකට කම්පියුටර් මදර්බෝඩ් එකට දාන බැටරිය කිව්වම මොන කෙනෙක් දන්නවා. ගන්න පුළුවන් මේ බැටරිය මට වුණේ රුපියල් 80ක් වගේ මුදලකට තමයි මේ බැටරිය ගත්තේ. ඊට අමතරවම මගේ ගෙදර තිබ්බා පරණ මදර්බෝඩ් එකක්. මේ තියෙන මදර්බෝඩ් එකේ මේ බැටරියක ගහන්න තියෙන ස්ලොට් එක, ඒ කියන්නේ කේසින් එක. ඉතින් ඒකෙන් මං මේ මදර්බෝඩ් එකෙන් මේ කේසින් එක මං ගලව ගත්තා. මේ බැටරිය කරන්ට් එක මේ පින් දෙකෙන් අවුට්පුට් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් නැත්තම් මේ බැටරිය අපිට කරන්ට් එක ගන්න විදිහට පාවිච්චි කරන්න බැරි නිසා. ඉතින් මේකත් ගෙදරින්ම තමයි හොයාගත්තේ. පරණ සෙල්ලම් බඩුවක තිබ්බ මේ පොඩි ස්විච් එක, ඔයාලට පේන ඇති මේ ස්විච් එක මං ගෙදරදී තමයි හොයාගත්තේ. ඔයාලට අනිවාර්යෙන් පුළුවන් මේක හොයාගන්න. ඊට පස්සේ මේ වගේ මං හීනි වයර් ටිකක් තමයි මේක අද හදන්න යොදාගත්තේ. මොකද මේ ගොඩක් ලොකු වයර් එකක් යොදාගත්තොත් ඒක අපිට ටිකක් ඇත්තට පේන්න පුළුවන්, නැත්තම් අර එල්ලෙනවා. ඒ වගේ එකක් මේ හීනි වයර් එකක් තමයි මං මේක හදන්න යොදාගත්තේ. ඊට පස්සේ මේ හෑන්ඩ් ෆ්‍රී ගත්තේ මේ මවුන්ට් කරන්න. කැඩිච්ච හෑන්ඩ් ෆ්‍රීයක් මේක වැඩ නෑ. පේනදි මෙතනින් කැඩිලා මේ කැඩිච්ච හෑන්ඩ් ෆ්‍රීයක්. හොඳ හෑන්ඩ් ෆ්‍රීයක් ගන්න එපා මේක හදන්න. මේ කැඩිච්ච හෑන්ඩ් ෆ්‍රීයක් ගන්න. ඊට මේකට අපිට ඕන කරන්නේ මේ ජැක් එක විතරයි. ඔයාලට මේ හෑන්ඩ් ෆ්‍රීයක් නැත්නම් මේ ජැක් එක 3.5 ජැක් එකක් හොයාගන්න පුළුවන් නම් හෑන්ඩ් ෆ්‍රීයක් ඕනේ නැහැ. නෝමල් ජැක් එකක් ගන්න. මේක මවුන්ට් කරන්න තමයි මම මේක යොදාගත්තේ. අපිට මේ කොටස විතරයි ඕනේ. මේ හෑන්ඩ් ෆ්‍රීකින් වැඩක් නැහැ මේක හදන්න. ඉතින් මූලිකවම අපිට ඕන කරන දේවල් තමයි මේ සෙල්ෆ් ෆ්ලෑෂ් ලයිට් එක හදන්න අපිට. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට ගිහලා බලමු කොහොමද මේ දේවල් එකතු කරගෙන අපි අද හදන්න යන සෙල්ෆ් ෆ්ලෑෂ් ලයිට් එක හදන්න කියලා. ඉතින් මම පළවෙනිට කරේ මේ ස්විච් එකට මම අර ඉස්සලා ගත්ත වයර් එක පාස් කරගත්තා. මේ විදිහට ඔයාලට පේන ඇති පාස් කරගත්තා. පළවෙනිට කියන්න ඕනේ ගොඩක් පොඩි එකෙක් මේ දේ හදනවා නම් මේ බවුත් කරන එක ගැන වැඩිහිටියෙක්ගෙන් උපදෙස් අරන් නැත්නම් වැඩිහිටියට කියලා මේක පාස් ගන්න කරන්ට් එකත් එක්ක වැඩ කරන නිසා. ඉතින් මම විදිහට ගෙදර තිබ්බ බවුත් එකේ ඔයාලට පේන ඇති මේ ස්ලොට් එකට මේ නැත්නම් මේ පින් දෙකට මගේ මේ ගත්ත වයර් එක පාස් කරගත්තා. අපි ඊළඟට බලමු මම මේ වීඩියෝ එක ටිකක් දිග්ගැස්සෙනින්ද තමයි මෙහෙම පාස් කරගත්තේ. ඊළඟට අපි බලමු ලයිට් එක පාස් කරන විදිය. ලයිට් එක පාස් කරගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියලා අපි ඊළඟට බලමු. ඉතින් මම මේ මෝඩියට අපේ ෆ්ලෑෂ් ලයිට් එකයි ස්විච් එකයි මේ හෝල්ඩර් එහෙමත් නැත්නම් මේ ජැක් එකයි සෙට් කරන වැඩේ ඉවර කරා. ඉතින් මේ විදිහට තමයි සෙට් කරේ. මම මේ බල්බ් එක මෙතනින් තියලා පොඩි ග්ලූ ඩොට් එකක් තිබ්බ පල්ලෙය නැත්නම් මේ ගම් එකක් පොඩ්ඩක් ගෑවා ආයෙත් නැතු වෙන්න. ඊට පස්සේ අතුලෙන් ගත්තොත් මේ විදිහට තමයි මෙතන ස්විච් එක තියෙනවා, මෙතන ජැක් එක, ලයිට් එක, ඒ වගේම මෙතන අපි මේක සෙට් කරන්නේ මෙන්න මෙතන ඇතුළට පොඩි ඒකට පොඩ්ඩක් ගම් එකක් ගාලා අපි හදාගන්න ඕනේ. ඉතින් ඊළඟ බලමු අපි මේ මෝඩියට මේ බැටරිය එක කොහොමද සෙට් කරන්න කියලා. ඉතින් මේ විදිහට තමයි මම සෙට් කරන්න හිතන් ඉන්නේ. ඉතින් අපි බලමු පොඩ්ඩක් ගම් එකක් ගාලා මේ විදිහට අපි පල්ලෙහාට ගොඩක් පේන්නේ නැතු වෙන්න පල්ලෙහාට කරලා අලවගමු. ඉතින් ඊළඟට අපි බලමු ඒක සෙට් කරගන්න විදිහ. ඉතින් මේ ස්විච් එක සහ ලයිට් එක සෙට් කරන විදිහ තමයි දැන් මම කියන්නේ යන්නේ. ඉතින් මම මේ ෆ්ලෑෂ් ලයිට් එකට මේ ස්විච් එක සෙට් කරලා තියෙන්නේ. මේ ස්විච් එකෙන් ආපු සුදු පාට වයර් එකයි මේ ලයිට් එකෙන් ආපු සුදු පාට වයර් එකයි එකට මම ජොයින් කරලා තියෙනවා. ඊට පස්සේ අනිත් ස්විච් එකෙන් ආපු වයර් එකයි මේ ලයිට් එකෙන් ආපු අනිත් වයර් එකයි තමයි මෙතන මේ බැටරියකට අපි ජොයින් කරන්නේ නැත්නම් පවර් දෙන්නේ. ආයෙත් මම කිව්වොත් මේ
සුවිච්චක තියනවාන මේ සුවිච්චකින් වට පෙනැති මං සුදු පාට වයර් දෙකක් කරන් තියෙනවාන ඒ වයර් දෙකින් එක වයර එකක් මේ ලයිට්ටකින් එන වයරෙක්කට ජොයින් කරා ඒක මොනට සම්බන්ධ කරන්නේ ජොයින් කරලා එක පැත්තකින් තියෙනවා එතකොට සුවිච්චකින් තව වයරයක් මං අරගෙන තියෙනවා පාස්සද්දි එතකොට ඒ වයර එකයි ලයිට්ටකින් එන අනිත් වයර එකෙන් තමයි මේ බැටරියට පව දෙන්නේ කියන්නේ මේ විදිහට තමයි ජොයින් වෙන්නේ මේ වයරකින් මොනවත් ප්‍රශ්න නැහැ ඕක ජොයින් වෙලා මේ එක ජොයින් කරලා මෙහෙම අයින් කරලා තියන්න පුළුවන් මේ වයර දෙකෙන් තමයි පවර් දෙන්නේ ඉතින් මේ විදිහට තමයි මම සෙට් කරන්න ඉන්නේ මෙහෙම ගම් එකකින් හදවල අපි මේ විදිහට ගොඩක් වයර් කැලි පේන්න තියෙන විදිහට ටිකක් ලස්සනට මේ ටික සෙට් කරගමු ඉතින් අද අපි මේ සෙල්ෆි ෆ්ලෑෂ් ලයිට් එක හදන වැඩේ නම් ඉවරයි මේ විදිහට තමයි අපිට සෙල්ෆි ෆ්ලෑෂ් ලයිට් එක දැක ගන්න පුළුවන් හදපුවාන් පස්සේ ඉතින් ඔයාලට පේනති මම මේ බැටරිය සහ බැටරි කේසින් එක මේ මූඩියට අලවලා තියෙනවා ග්ලූ ගන් එකක් භාවිත කරලා තමයි මේක ඇලෙව්වේ නමුත් ඔයාලට එහෙම නැත්තම් හොඳ ෆික්ස් වෙන මල්ටි බෝන් හරි ටිකක් හොඳ ගම් එකක් පාවිච්චි කරලා ඔයාලට මේක ෆික්ස් කරගන්න පුළුවන් මූඩියට ඒත් එක්කම කලින් දිගට තිබ්බ වයර මම මේකට ගැලපෙන විදිහට කපලා මේ මූඩිය ඇතුළට දා තිනවා ගොඩක් එළියට පේන්නේ නැතු වෙන්න මේ විදිහට තමයි අපිට මූලිකවම දැක ගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි මේක ෆෝන් එකට මවුන්ට් කරලා බලමු මෙතන උඩ තමයි මේ ජැක් එක ඉන්නේ ඉතින් මම උඩට මේවා කරනවා ඉතින් පේනවා ඉතින් මේ විදිහට ගොඩක් හොඳට ෆික්ස් වෙනවා මේ ලයිට් එක අපිට ඕන නම් මේක ඕන නැති වෙලාවට මෙහෙම ගලවලා අපිට වෙනම තියාගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට මවුන්ට් කරලා මේ ද ලයිට් එක ඔන් කරාන් පස්සේ ඔයාලට පේනවා ඇති සෑහෙන එළියක් තියෙනවා. නමුත් ඔයාලට හිතෙනවා නම් මේකේ එළිය මදි තව එළිය ගොඩක් වැඩි කියලා මම මේ gedara ගත්තේ. නමුත් දැන් කඩවලල තියෙනවා මීටත් වඩා එළිය තියෙන LED ෆ්ලෑෂ් ලයිට් ගොඩක් අඩු මුදලට. ඉතින් සමහර කිට ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙම උඩ මවුන්ට් කරන්න නැත්තම්, ඒ කියන්නේ මේක ඔයාගේ සමහර කිට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ යටට වෙන්නේ නැති තියෙනවා ඇත්තේ. ජැක් එක සමහරකට මෙතන තමයි වගේ ස්මාර්ට් ෆෝන් එකට ඕඩියෝ ජැක් එක එනවා ඇත්තේ. ඉතින් එහෙම කනෙක්ට් නම් මේ 3.5 ජැක් එක වෙනුවට මෙතනට ඕන නම් පොඩි පටියක් වගේ එකක් ගහලා මෙතනට අපි සෙල්ෆි එක ගහද්දි මෙතන මෙහෙම අල්ලන් ඉන්න පුළුවන් විදියට මවුන්ට් කරන්න නැතුව අතින් මවුන්ට් කරගන්න පුළුවන් විදියට වාට පුළුවන් මෙතනට පටියක් වගේ එකක් ගහලා මෙහෙම දිකට ගන්න. ඉතින් මම මෙතන මම අද මේවා කරේ මෙතන උඩ ජැකට් ගහන්න පුළුවන් වෙන විදියට තමයි හැදුවේ. ඉතින් මේ විදිහට ස්විච් එක දැම්මම වාට පේනවා ඇති ලයිට් එකන. ඉතින් කියන්න ඕනේ ඒත් එක්කම සමහරක් විට වාට මේ බැටරිය දාන බැටරි කේස් එක හොයාගන්න නැති වෙන්න පුළුවන් කඩවලවල. ඔයාට හොයාගන්න පුළුවන් කම්පියුටර් රිපෙයරින් කරන කඩවලවල නැත්නම් ෂොප්ස් වල ඕනතරම් මේවා තියෙනවා. එයාලට කිව්වොත් අනිවාර්යෙන්ද. ඉතින් ඒත් එක්කම හිතනවනම් ඔයාට මේ බැටරිය මදි ටිකක් ලොකු බැටරියක් දාන්න ඕනේ කියලා. ඒත් ප්‍රශ්න නැහැ. බැටරි කේසින් එක අරන් හැබැයි ඉතින් පොඩ්ඩක් පිටිපස්සට ලොකු කෑල්ලක් එනවා. බැටරි කේසින් එකක් එනවා වෙනම. ඉතින් ඒක වයර් එක පොඩ්ඩක් දික් කරලා හරි ඔයාට ඔයාගේ ක්‍රියේටිවිටි ලෙවල් එක අනුව හදාගන්න පුළුවන්. ඉතින් අද මම මේ ඩිකින් කතා කරේ අපේ ස්මාර්ට් ෆෝන් එකට කොහොමද ගෙදරදී මිතමත් අඩු මුදලකින් මේ සෙල්ෆි ෆ්ලෑෂ් ලයිට් එකක් මේ විදිහට හදාගන්න කොහොමද කියලා. මම හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වගේ දේවල් ගෙදරදී ඔයාලා ට්‍රයි කරලා අනිවාර්යෙන් බලන්න. මේ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරලා බලන්න කොහොමද මේ ගෙදරදීම හදාගන්න පුළුවන් නැත්නම් අහක දන්න දේවල් වලින් හදාගන්න පුළුවන් මේ වගේ ටෙක් ගැජට්ස් ඔයා ගෙදරදී අනිවාර්යෙන් හදලා බලන්න. මේවා ඉතින් ගෙදරදීම හොයාගන්න පුළුවන් කෑලි වැලි නිසා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඒත් එක්කම මගේ YouTube channel එකේ social media links තියෙන පල්ලෙ. ඉතින් ඒවට ගිහිල්ලත් පුළුවන්. ඔයාලට මගේ YouTube channel එක තව තවත් එකතු වෙන්න. ඉතින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා නැත්නම් මේ videos වලට කැමැත්තෙන් ඉන්න නැත්නම් මේ වගේ හදන්න කැමැත්තෙන් ඉන්න මේ වගේ ටෙක් ගැජට්ස් හදන්න කැමැත්තෙන් ඉන්න ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් ඒකවලට share කරන්න. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් ලබන සතියේ ඉන්නේ රතකයි video series එකේ video එකක්. ඊට පස්සේ සතියේ තමයි ආයෙත් කෑලිබැලි video series එකේ video එකක් එන්නේ. ඉතින් මේ වගේම video එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.